අංගම් කලාවේ ආරම්භය යුගයේ රාවණ රජුරුවන්ගේ කාලයේ තමයි. රාවණා කියන්නේ නිර්සාත්‍රයේ පරතරයටම ගිය කෙනෙක්. අපි අංගම්ක සටන් පුහුණුව පටන් ගත්තේ රාවණ රජුරුවන් පහන් තියලා. රාජාවලිය පොතේ විදිහට රාවණ යුගයේ තිබිලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1900 වසරේ විතර. ඩිප්ටේ ගහන්නේ මෙහෙම. මේව තියලා මෙතනින් මයින්ව රියන මෙහෙම. රියන මැන්න ඊට පස්සේ මෙතනින් වියතම් මයින්ව මෙහෙම කොන්න. වියතම් මැල්ල එත මැදැඟිල්ලට තමයි අල්ල තියන්නේ. හරිද? ඒකලින් තියලා මේ කකුල් දෙක වෙනස් කරන්න බෑ. මේව කොල ඉස්සිනා ඉස්සෙන් ඉස්සු උඩට උස්මාල්ලාන මෙතන උස්මාල්ලා බඩ ගාවල යන්න බලන්න සාර. හා ගෙන්න. පස්සට ගිහ උස්මාල්ලා මෙතන. අනේ. යන බලන්න යන. අංගපර ශිල්පයේ පොළු හරඹ ගැටපූට්ටු වේලාවුද හරඹ අවසානයේදී මරු කලාව ප්‍රගුණ කරන්නට එකපාරටම බැහැ. අනේ කරන්න අල්ල ඇතුල් පැත්තට වදින එක පිට පැත්තට වදින එකට අත හරවල ගහන එක ප්‍රතිපාර ගහන එක. ඒක කරන්න ඊට පස්සේ වැලමිට ගහන්න. ඊට පස්සේ ඇඟිලි තුඩු තද කිරීම. හරි? එකකින් අඩු ගානේ අට අටවත් කරන්න. මේ සඳහා හොඳ පුහුණුවක් වසර ගණනාවක් කරන්න ඕන. තමන්ගේ ශරීරය ඒකට වෙහෙස කරලා දැඩි කරලා හදා ගන්න ඕන. ඇඟේ නම් සීලයත්තේ හොඳින් තියෙන්න ඕන. ඒ වගේම සත්‍යමත් බවත් දැඩි බවත් ඇගේ තිබෙන්න ඕන. අංගම්පර ශිල්පයක් වුණොත් වඳුරගේ පැනියෙල්ල කොටියගේ ගමන්තාලේ වලසගේ බදාගෙන ඉල්ල වලසගේ වැලිගේසි ඉල්ල උකුසු S2 එක මොන්ටර කන් දෙක කපුටු S2 එක වශයෙන් ශිල්ප ක්‍රම භාවිතා කරන්න පුරුදු වෙන්න ඕන. පොරහරඹගෙදී විවිධ පාරවල් තියෙනවා. දිග්ගුටිය, තොල්ලේ පාර, චොක්කේ පාර, දෙම් පාර, දිග්ගුටිය, අත්තණ්ඩ, වැලි විදිල්ල, හෙල්ලේ පාර මේවා දැනගෙන අවස්ථාව අනුව යොදා ගන්න ඕන. Hey!
ගිහිල්ලා රාවණ රජුරුවන්ගෙන් පැවතෙන සෙල්ලම් ශාස්ත්‍රයට අයිති වාජිකන් කියන්නේ ඇගේ ශක්තිය රඳා පවත්වා ගන්න ක්‍රමයක් බේත් හදන ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. මේ ක්‍රමය බොහොම දුර්ලභ ගන්න එකක්. මේක බේත් වර්ග කීපයක් එකතු කරලා අපි ඒක රත් කරලා හරිගස්සලා අනලා කරලා මේ දේවල් දාලා තමයි ගන්නෙ. නමුත් ඉතින් මේක කනුවර අපි පිළිත් පොඩ්ඩක් කියන්න ඕන. ඕන් නම් ඉති පිටකත්යන් අනිච්චන් දුක් අනන්ත සප්ත පොජ්ජ අංග වට්ටන් ඉකෝ මග්ගෝ චති සති පට්ඨාන සබ්බන්තීන්ද්‍රියෝ සහස්සූරියෝ ඕන් නමෝ සන්තාන රාජ භයන් චෝර භයන් අග්නි භයන් උදක භයන් සප්ත භයන් සබ්බ භයන් ජයෝ ජය අතු මංගලං අනිච්චන් සංකතං පාටිච්ච සම්පන්නං කාය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝග ධම්මං කමතු පටවි බල සුන්දරේ සබ්බංච බෝධි මණ්ඩලං අසංක හියං මාර සේනා ජය ජයතු මංගලං කකු සන්දෝකෝ නගමනෝ කස්සපෝ ගෝතමනි මෙත්තයි පංච බුද්ධානේ සීසේ මේ දෙන්තු සබ්බදායේතේ සං ආනුභාවේන යක්කා දේවා මෛද්දිකා සබ්බේ පිටු කුතානතු මම්මින්තා සහායක සම්බුද්ධ මේ අට්ඨමී සංසිවාසං සහස්සති පාස්සානි තිරසන මන්තේ සං ධම්මංච සංගංච ආදිරෙන මම්මන් නමකරණු භාවේන සබ්බේ භයා උපද්දවානේක අන්තරායාපි විනස්සන්තු අසේසතෝ ఓం క్లీం కృష్ణాయ గోవిందాయ గోపిజన వల్లభాయ పరాయ పరం పృథాయ పరమాత్మనే పరకర్మ యంత్ర మంత్ర సంత్ర పుష్ట అష్ట సహస్రనే సంహార సంహార మిత్యోర్ మోక్ష మోక్ష ఓం నమో భగవతే సుదర్శనే తంత్రి జ్వాల పరిచిత్తాయ సర్వదిక్ శోభన కార్య హం పద్ బ్రహ్మణే పరం జ్యోతిషే ఎహమ క్రమ కీపయక్ అపే లంగ దన్ అపి ఎకక్ హదలత్ పెన్నువ తవ కీపయక్ అపే లంగ తీన ఆండి హదిల దామ ఆండి ఆండి హదనే హరి దెన్న దెన్న లహత్ వెన్ గోని దాగన నకెట్లా గోని దాగన ఓకొల ఓకొల నకెట్ిన్న నకెట్ిన్న గోని దాగన පටන්ගමු අපි මේ බරින් සිවියෙන්. හරි රයි බුද්ධි නිදියන්නේ කොයි අතරේ උඩ පෙළ අතර ඔය බුද්ධි දෙන්නේ මුණින් අත දැන් කකුල් දෙක අල්ල ගන්න කොයි ආ තව පොඩ්ඩක් එහාට කරලා ඔළුව දාන්න මෙතන උකුල් ඇටිය ළඟට තියන්න මේ ඔළුව තව තව එහාට තව 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 මෙහාට තව මෙහාට මෙහාට එන්න මෙහාට එන්න අන්නේ අන්නේ තව තව පස්ස තව පොඩ්ඩක් ආ දැන් අද ඕ අල්ල ගන්න කකුල් දෙක හරියට කකුල් දෙක තියාගන්න මේකට දැන් දාන්න අත අසේ දාලා අල්ල ගන්න ගැටපූට්ටු කියන්නේ අංගම් කලා විශේෂ අංගයක්. ප්‍රතිවාදියා ගැටයක් දැම්මොත් ගැටේ ගලව ගන්නත් නමුත් නැවත ඒක ඒකම අනිත් පැත්ත හරවල ප්‍රතිවාදයට දැමීමට දෙක පුරුදු වෙන්න ඕන. පිබුරු ගැටය, මාංචුව, කතිර ගැටය, අලි මාංචුව, මහමාට්ටුව මේවා ඩාංගුව මේවා තමයි මූලික වශයෙන් යොදා ගන්න ගැටපු. නමුත් මේවා ගැටපුට්ටු දැම්මට මදි මේවා ගලවන්න පුරුදු පුහුණු වේ. හරිද? රයිට්. අතේ පිටිපස්සට තියන්න. අතේ පිටිපස්සට තියන්න. ඉස්සෙන් හතර දෙනෙක් කම්. දැන් පාත් කරන්නේ මො? දැන් කොක්ක දාලා බුදින් හතර දෙනෙක් කම්. ఒక్కదాలు అయితే అతను బడ్డ అతను ఆయన ఒక్క దాని ఒక్క
කැටි දහිනි සරි හතර දෙනාත් එක්ක හතර පැත්තේ ඇදෙන්න බලන්න කපාට මිසෙන්න පහලි මි එන්න මෙහට නමන්නේ බෙල්ල මෙහෙ මෙහෙ අල්ලව එනේ හරි දැන් පාච් කරන්න ඕක අංගම්පර ශිල්පයකට භාවනා කරන ක්‍රමයයි තියෙන්නේ එකම ක්‍රමයයි තියෙන්නේ ඒ ක්‍රමය ඇවිල්ලා ඒගොල්ලන්ගේ තියෙන මෙහෙම ඇඟිල්ල තියලා හැල්ලා මේ ඇඟිල්ල මේක මෙහෙම තියෙද්දි මේ ඇඟිල්ල තමයි දුවවන්නේ මෙහෙම දුවන තනි ඇඟිල්ල දුවනවා මෙහෙ පස්සට ඒ තනි ඇඟිල්ලට තමයි ඇහැ දුවන්න ඕනේ. මෙහෙම කළා මෙතෙන්ට ආවට පස්සේ මේ තනි ඇඟිල්ල මෙතෙන්ට හේතු වෙනවා. මේකට මාපට ඇඟිල්ල ඊට පස්සේ මේ ඇඟිල්ලට ගත්තා. මේ ඇඟිල්ල යනවා මෙහෙම කළා. හරියට මෙතන කෙලින් බලගෙන නියපොත්තේ දිහා රයිට්. මේ ක්‍රමෙම තියෙන ලංකාවේ අංගම්පොර වල ශ්‍රාවණා ක්‍රමයේ පොළු සෙල්ලමේ තියෙන පොල්ලේ කොන තමයි අපි බලන්නේ. පොල්ලේ කොන බලනකොට අපි හැරග මෙහෙම හැරෙන පිටිපස්සට හැරෙනකොට පිටිපස්සේ කකුලේ මේ විලුඹ පේනවනේ අපිට. ඒ සෙල්ලමේ උගන්නන්නේ එහෙමයි. දැන් මේ පැත්තට අනිත් පැත්තට ගියත් එහෙම අනිත් කකුලේ විලුඹ පේනවා. පොල්ලේ කොනට ඇහැදෙව්වම පොල් අපේ තියෙන ඇහි තියෙන සුද තියෙනවනම් සුද කැපෙනවා. මේක ඖෂධයක් වගේ බේතක් වගේ තමයි ඒක උගන්වලා තියෙන්නේ. ඒ ඇඟේ තියෙන ලෙඩ දුක් කරමේව සේරම මර්ධනය කිරීම තමයි මේ පොළු සෙල්ලමෙන් කරන්නේ. දැන් වෙන ආයුධකින් කරනවා නම් වෙන කඩුවකින් හරීමේ කරනවා නම් ඒත් එහෙමයි කඩුවේ තුඩට තමයි අපි ඇහැදෙන්නේ කඩුවේ තුඩ කරගත්තත් මෙහෙම කළ කරනවා පිටිපස්සට යනකොට කඩුවේ තුඩ බලන්නවා අපි එතකොට ඇහැ කඳ ඔක්කොම හැරෙනවා ඒ පැත්තට ඒ හැරීමෙන් තමයි සිද්ධ වෙන්නේ මේ සේරම හැම දෙයක්ම මේ පොල්ල මෙහෙම ඇල්ලෙන් පස්සේ මෙතන යන මේ කකුල මේ පොල්ල මේ කොනේ දෙක දෙන්නල මේ කොනට මේ අතර යන මේ බලන්න ඇත්තටම භාවනාවක් වගේ. ඇස කරකවල තමන්ගේ පිටුපස බැලිය හැකි තරමටම දක්ෂතාවය ඇති කරගත යුතුයි. සටනකදී පිටුපසෙන් එලා නොදැනුවත්වම පහර දෙන්න පුළුවන්. ඒ නිසා තමයි පිටුපස හැරිලා පිටුපසට ඇස් දෙක දුවවන්න ඕනයි කියලා කියන්නේ සෙල්ලම් කරන වෙලාවට. අතීත සටන්කරුවන් දක්ෂ වුනේ මේ වගේ භාවනා කරලා හිත දියුණු කරන්න. කැපවීමක් ඇති අංගම් සටන්කරුවෙක් අනිවාර්යයෙන්ම හිත දියුණු කළේ පුද්ගලකු විය යුතු නැත්තම් මේ සටන් කළ ඔවුන්ට කිසිම පැවැත්මක් නැහැ. අතරමඟදී අතරමඟින් තමන්ගේ විනාශය තමයි ඇති වෙන්නේ. 2 3 4 5 6 7 8 බල කහන්න එකම අමනේ අහන්න නැති කියලා අහන්නේ ඒක තමයි එහෙම තමයි කියවනේ හරි ගන්න පොළු සටන් සහ ආයුධ සටන් ඊළඟට වැදගත්ම අංගයක් තමයි. මේව හඳුන්වන්නේ ඊළඟම් කියලා. මේක ඇත්තටම භාවනාවක් වගේ. මම මෙතෙන්ද දැන් මට කියව මම මට ගහනකොට පත් වෙනවා. ගහනකොට මාර වෙන ක්‍රමෙ තමයි මම පෙන්නන්නේ ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ පොල්ල උස්සනකොටම ගහන්න මට එන කියලා හිතන්නේ දැන් ගහනකොට මට අද මෙහාට යලමි. ඊගාව මම මෙයාව තමයි ඉන්නේ ඉස්සර. දෙන්නකම යාට. මෙතන කරකොල්ල මෙහෙම කරේ. කරකොල්ල. කරකොල්ලකට ඔයගොල්ලෝ දැන් එක්කෙනෙක් එන්න බලන්න මෙතන ඒ විදියට. දැන් ඔයා පෙන්නන්න ඕන මේගොල්ලෝ ගහනකොට වම් අත පැත්තට කකුල අඩිය මරුකල එන්නේ. දැන් අනිත් එක ඒකෙම අනිත් කොට මම පෙන්නන්නේ මෙහෙම. මෙහෙම ගහනකොට දැන් අපි මේක මාර්ගයේ මෙතනින් මෙහාට ගියා. ගිය ගමන් මම මෙයාව තල්ලු කරලා මෙහාට ඇට ගියා. මම කරකවන මේ කරකින මේක කරලා දැන් ඕල්ඩ දුතුන් දුන්න ඊට පස්සේ. මේ යට කොට ගේන්න බයිකෙන් තමයි යන්නේ. ඊට
අපි ඉලංගම් කියන්නේ ආයුධ සමග කරන සටන් වල මේ සටන් වල තුල ආයුධ 64 වර්ගයක් තියෙනවා මේ රණකෙරියේ පරිණතභාවය හරියට දක්ෂයෙකුට තමයි කඩුවයි පලියයි දෙක දෙන්නේ ඒව නැතුව දෙන්නේ නැහැ දැන් මම පෙන්වන්න යන්නේ කඩුවයි පලියයි දෙකෙන් සෙල්ලම් කරන හැටි අපි මේ හොඳට දක්ෂයෝ අපේ මෙතන දෙන්න කරන බලන්න මෙතන තියෙන පෙන්වන්න පලියත් අරගෙන ඌරාවලේ සටන කියලා කියන්නේ ඒකට බහින්නේ අමුතිත්ත කුණුහරුපෙන් කැත විදිහට කතා කරලා බොහොම දරුණුට දෙන්නෙක් අතේ ආයුධ දෙකක් තියාගෙන. නමුත් ඒකට බැස්සට පස්සේ ගොඩ එන්නේ නැහැ කවුද දෙන්න එක්කිනේ කවුරු නෙමෙ නැත්නම් දෙන්නම අමාරු වෙනවා එතන. ඒක නිසා දක්ෂයෝ දෙන්නෙක් එතන සටන් කරන නිසා ඒ කවදාකවත් ඒක දැන් අද කාලෙ මේ ඉතත් ඒක එක ගමනින් මගේ නැවතුනා. ඒ මොකද දක්ෂයෝ නැති වෙන්නේ. ඒ දක්ෂයෝ නැති වෙනකොට සටන් කලාව විනාශ වෙනවා. විනාශ වෙන නිසා ඒක නැවතුනා. ඒ ඌරාවලේ සටන කියන්නේ නැවතුනා. අද ඌරාවල සටන දකපු කෙනෙකුත් නැහැ, දන්න කෙනෙකුත් නැහැ, හදන්න දන්න කෙනෙකුත් නැහැ. නමුත් මිනිස්සු බොරුවට කියන අරම මෙහෙම තමන කැමිනේ මඩගඩොල්ලෝ පෙන්වන නිකන් විකාරය. ඒව අංගම් සටන් නෙමෙයි. ඒව අංගම් සටන් නෙමෙයි. අපි මේ සෙල්ලම් කළ ඌරාට පස්සේ හැම කෙනෙක්ගේම ඇඟේ තියෙන මේ සමහර කාලාට නහර අරමේ තැරෙන්න පුළුවන්, එහෙම නැත්නම් මස් පිඩු මේ වෙන්න පුළුවන්. ඒව තුනේ කිරිලා තුනේ කළා තමන්ට යථාර්ථත්වයට ඇඟ ගන්න මේ ශක්තිය නැති ශක්තිය ලබා ගැනීම සඳහා තමයි මේ අපි මේ සම්භාෂණය කරන්නේ. මේ කරනකොට මෙන්න මේ විදිහට තමයි පටන් ගන්න. මෙතනින් පටන් ගන්න ඉස්සෙල්ලා මෙතන මේ උරිස්සේ මෙතන තියෙනවා සමහරක් නහර තියෙනවා. ඒ නහර තෑගුවාම තමන්ගේ ආයුෂ වැඩි වෙන්න පුළුවන්, ඇඟේ තියෙන නිරෝගී භාවය වැඩි වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ ලෙඩ දුක් කරවම නැති වෙනකොට තමන්ට කාලාන්තරය ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක පාගන්නේ. මේ කොටේ නැගලා පාගන්නේ වෙලාවල් තියෙනවා. නමුත් නැගලා පාගන්නේ ඉස්සෙල්ලා මේ විදිහට සම්භාෂණය කරලා ඉන්නවනේ පොඩ්ඩක්. ඇඟ පැලමිටර ළඟ තද කළම මෙතන පාගන්නේ නැහැ. සාමාන්‍ය ගණන තමයි මෙතන පායි. මොකද මේ අතේ නිල සෑහෙන නිල තියෙනවා, නිල වර්ග තියෙනවා. ඒ නිසා ඒ නිල සම්භාෂණය කරනකොට සාමාන්‍ය ගණකට තමයි අපි තලන්නේ. මොකද තදේම කරන්නේ නැහැ. ඒක පස්සට අපිට මේ අහිත කරයි. මේ විදිහට යන්නුන එක මේ අතෙත් එහෙමයි. අපි මෙහෙම පුහුණුවීම අවසන් වුණාට පස්සේ හැමදාම වගේ ඒ සම්භාහණය කිරීම කරනවා. ඒ සම්භාහණය කරාට පස්සේ වැඩිපුර යම්කිසි මස්පිඩු වල වේදනාවක් එහෙම නැත්නම් කොන්දේ අමාරුවක් වගේ තියෙනවා නම් අපි විශේෂයෙන්ම ඒව වෙනම අරගෙන මේ විදිහට තෙල් ගාලා ඉවරලා ඒ සම්භාහණය කිරීමක් කරනවා. ඒ තෙල් ගහලා සම්භාහණය කරන්න කලින් ඒ පිටුපස හරවලා තනිකර සම්පූර්ණයෙන්ම මුළු ඇඟම වගේ අපි කකුලෙන් තෙරපනවා. තෙරපුවාට පස්සේ මේ මස් පිට අත තියලා බැලුවම මේ මස්වල රස්නයක් තියෙනවා. මේ තියෙන්නේ මේ පිටේ තියෙන මේ මෙන්න මේ මස් පිඩු මෙන්න මේ මසල්ස් දෙක ඇත්තම කියනවා නම් බොහොම වැදගත් වෙනවා අපේ මේ ව්‍යායාම කරනකොටයි. හැම දෙයකටම මේ මස් පිඩු මෙන්න මේ කොටස් දෙක තමයි අපි ඇත්තටම මූලික වශයෙන්ම සම්භාහණය කරන්නේ. මොකද මේ දෙකේ තමයි ඇත්තටම කැටි ගැසීම් මේ හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් එහෙම කරන්න මේ හොඳට රත් වුණාට පස්සේ මේ විදිහට තියලා මේ මස් පිඩු වල මෙන්න මෙහෙම තල්ලු කරගෙන යනකොට අපිට අහුවෙනවා යම් තැන්වල ගැටිති තියෙනවා කියලා. ඒ ගැටිති තමයි ඊට පස්සේ අපි නැවත යථාර්ථයට පත් කරන්නේ. මේ අංගම්පොර කලාව දැනට රැකිලා පවතින මේ වගේ තැන්වල මේ වගේ ගුරුනාංශලා අංගම්පොර ගුරුනාංශලා බොහොම කැප වෙලා මේ කරන සේවය මට කියන්න සතුටුයි. මේ කරුණාපාල ගුරුනාංශෙත් තුසිත ගුරුනාංශෙත් මේකට බොහොම අමාරුවේ මහන්සි වෙලා කැප වෙලා ඒගොල්ලන්ගේ ජීවිත කාලයම කැප කරලා මේ කරන දේ අධිරාජ්‍යවාදීන් විසින් තහනම් කරපු ලැබූ අංගම්පොර කලාව ඉතාමත් කැපවීමෙන් යුතුව සමහර විට ජීවිතේ පූජා කරලා තාමත් රැකගෙන ඉන්නවා. ඒ ගැන බොහොම සන්තෝෂයි මට. අංගම්පොර සටන් ශාස්ත්‍රයෙන් මේ ගතර පමණක් නෙවෙයි මානසික සුවයක් බොහොම හම්බ වෙනවා. ඒක ඇත්තටම ගැහණු පිරිමිද කියලා වයස් කාණ්ඩයක් කියලාත් නැහැ. තරුණ කට්ටියටත් කරන්න පුළුවන්, වයසක කට්ටියටත් කරන්න පුළුවන්, ගැහණු අයටත් කරන්න පුළුවන්, පිරිමියටත් කරන්න පුළුවන්. දැන් යනකොට මෙහෙමයි. දැන් යනකොට මෙයා ගහනකොට මෙයා ගහවල මෙයා නවත්තන පෙන්න මේ නවත්තන මේ අතර කකුල යනවා. මේ පාර ගහන මෙතෙන් අල්ලලා ගහන්න මෙහෙම කොල්ල. එතකොට මේකෙන් ගහනකොට මේකෙන් අල්ලලා ගහන්න මෙහෙම. ඊට පස්සේ කණේ පාර ගන්න මේ කන ළඟින් ඉන්නේ මේ පාර. කණේ ගහනකොට මේ කන මේ මෙතන මේ ඇටේ කන ළඟට හිටලා තමයි අපිට එන්නේ මේ ඇට ගහන්න මේ පාර. මේකෙන් ගහම මේ හරියට මෙතනට එන්න ඕනේ. සෙන්ටර් කරන්නේ එහෙමයි පාර. බර මුගුරත් ඉලංගම් සටන් කලාවේ භාවිතා කරන ආයුධය.
මේ වේරාවද සෙල්ලම කියනක සෙල්ලම් සාත්‍රයේ අංගම්පර සාත්‍රයේ අවසානට දෙනක මේක බිම් ගහන සෙල්ලම නෙමෙයි බිම් පොළවේ ගහන සෙල්ලම නෙමෙයි මේක අඟවට යන්න මේක කැපෙනවා ගෑවේජි කැටෙන මම දැන් මෙයාට දෙනවා මේ මගේ මේ පුතාට දෙනවා මම මේක සෙල්ලම් කරන්න හැටි පෙන්න මෙයාට අතින් අල්ලලා කරන්න හැටි කියන්න කියලා මේ විස්තර කරන්න ඔයාලට මම විස්තර කියලා දෙන්න කියලා දැන් මම පෙන්නනවා මේකෙන් මම කරන විදිය කොහොමද කියලා කරන්න කාඩි 6ක් උසයි මේ කැපෙනවා ඉතින් අපි මේක මේ අනිත්ක මේක මේ මේ කැරකෙනවා මිට කැරකෙනවා දෙකෙන් මිට කැරකෙනවා කොන්ට්‍රෝල් කරන හරි අමාරුයි මේක කොන්ට්‍රෝල් කරන ක්‍රමයක් තියෙනවා ඒක අපේ කියලා දෙන්නේ අපි රහසිගත අපේ පවුල්වල තමයි ඒක හඳා පවතින්නේ ඔතන තමයි මේක හැමෝටම හැමෝම කියලා හැමෝම තැනකම ගහයි නිකන් බෙලපට්ටියක් පුසනද බෙලපට්ටිය මේ බාන්තල කර වාණි පාටි දැන් අපි ගන්නකොට මෙන්ටි ගන්න අපි මෙහෙම කරලා හිටියාම බෙරවාදේ තමයි පිසෙනවා දැන් මෙහෙම මේ වේලාවද යංගිතේ පටියක් කැල්ල අපේ අතෙන් ඉස්සරහට විසුනොත් ඒක පොළඟව ගත්තම ආපහු ෆයින් එන්නේ අපේ ඇඟටම තමයි. ඒක එක කවර් කිරීමක් තියෙනවා. ඒ කවර් කිරීමයි කියන්නේ Tamange අතට තේරෙනවා පටිය කැඩුණොත්. මන්ද මට නම් තේරෙන්නේ නැහැ. අනිත් අය මන් දන්නේ නැහැ. නමුත් එතෙන්දී අපි කවර් එක දාන්නේ මේ අති Tamange ඉස්සරහ අතින් තමයි දාන්නේ. ඉන්නේ ඇස් දෙක තමයි ප්‍රවේශම් කරගන්නේ ඕකේ. වෙන තැනක් නෙමෙයි. ඇස් දෙක දාලා හැරෙන්න තමයි එන්නේ. එතකොට අතේ වැදිලා එක පැත්තට යනවා. කැඩුණොත් එන්නේ ඇඟටම තමයි. කියන්නේ මේකට අංගම්පර කියලා නෙමෙයි ඒ කාලේ අපි ඉගෙනගත්ත සෙල්ලම කියලා. ඒක තමයි අපේ භාවිතාව. අංගම්පර කියන වචනේ පාවිච්චි කළේ නැහැ තහනම් වචනයක් නිසා. දැන්ටත් අපිට කියන්න පුළුවන් ගුරුවරු ඉන්නවා. දැන්ට ජීවිතුන් අතර ඉන්නවා. ඒ ගුරුවරුන්ගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවා ඒගොල්ලන්ගේ නෝන්ලා ඉන්නවා. ඒ වයසක පය අපි ගිහිල්ලා ඔන්ලාක මට කතා කරලා කියන්න පුළුවන් මම අහවල අහවල තන ඉගෙනගත්තා කියලා. සිය ගණක් විතර මට ගුරුගුරුත් ඉන්නවා ලංකාව පුරා. මම දැන් හුඟක් වයසයි. මගෙන් පස්සේ මේ කලාව මගේ පුතා රැගෙන යයි කියලා මම හිතනවා. ඒක මම උගන්වලා තියෙනවා. ඒක නිසා මම යාව මම හොඳටම උගන්වලා දැන් තියෙන්නේ. එයාගේ පස්සෙන් යාගේ තව පුරුකෙත් ඉන්නා මට යාටත් මම සැහැණ දරුවට මේ කුන්ටි කාලෙන්නම උගන්වනවා. දෙම හිතන්නේ මේ දෙන්න කවදා හරි මගේට වැඩිය හොඳට දිනු කරලා මේක සෙල්ලම ඉදිරියට ගෙනියයි කියලා.